ගොල්ලෝ මෙතෙන්ට ඇවිල්ලා මේ ඉතිහාසය ගැන අහලා හොයලා බලලා දේවල් ලිව්වා. මේ ගැන වැඩිපුරම රිසර්ච් කරේ අවුරුදු 133ක් අපේ පාලනය කරපු බ්‍රිටිෂ්, එහෙම නැත්නම් බ්‍රිතාන්‍ය ජාතික. අපි අමතක කරන බ්‍රිතාන්‍යකම ජාති හතරක් ඉන්නවා. ඒක ඉංග්‍රීසි ජාතිකයෝ, ස්කොටිෂ් ජාතිකයෝ තමයි තේවතුව ගොඩක් වැවුවේ, අයිරිෂ් ජාතිකයෝ හිටියා, වේල්සේ ජාතිකයෝ හිටියා. ඒගොල්ලෝ මේ ගැන හොයලා බැලුවා මෙච්චර කාලයක් මේක අටත් නොවී කොහොමද තිබුණේ. හොඳ රිසර්ච් එකක් කෙරුවා. ඒගොල්ලෝ බැලුවා කොච්චර දුරකට අපි මේ ජනතාව පුෂ් කරගෙන ගියොත්ද මේගොල්ලෝ ආපහු හැරිලා රියැක් කරන්නේ නැත්තේ කියලා. ඒගොල්ලෝ ලයින් එක දරන් හිටියා. දරන් හිටියා. ඊට පස්සේ පිරිවෙන අධ්‍යාපනය ගැන අත තිබ්බේ නැහැ. පිරිවෙන අධ්‍යාපනය අත තිබ්බේ අක්කඩුවේ නායක හඳුරෝ අපි නිදහස ලැබුවට පස්සේ පිරිවෙන ගැන කතා කරන්න අපේ වෙලාවේදී ලංකා ප්‍රථම අග්‍රාමත්තුමා අපි තාමත් ගල් කරන්න ඕනේ. එතුමා විශාල සේවයක් කරපු කෙනෙක්. නමුත් පිරිවෙන අධ්‍යාපනය ඇවිල්ලා සිද්ධලා කරන කතාවට වෙලා කිව්වා මේ ඔබතුමා ආණ්ඩුව බලා ගන්න අපි සාසනය බලා ගන්න කෙලින් කිව්වනේ. ඉතින් ඒ වගේ සංඝයා වහන්සේලා ඉන්න හින්දා කොයිම වෙලාවත් මල්වතු ආස්ගිරි කිසිම මහාවිහාර වංශික ශ්‍යාමපාලි මහානිකායේ කිසිම නිකායක ඊට පස්සේ ඔවුන්ගේ කාලේ තමයි අමරපුර නිකාය බිහි වුණේ. ඔවුන්ගේ කාලේ තමයි රාමන් නිකාය බිහි වුණේ. ඒ මොන නිකාය බිහි වුණත් මොන පාර්ශ්ව බිහි වුණත් ඒ ලයින් එක ක්‍රොස් කරුවේ නැහැ. ඒ මොකද ඒගොල්ලෝ හොඳ අවබෝධයක් ලබා ගත්තා මේ රිසර්ච් පේපර්ස් වලින්. ඒගොල්ලෝ දැනන් හිටියා මේ ජාති හරි අමුතුයි. අමුතුයිනේ. ඔය අර හාමුදුරු කිව්වාගේ ඕන ජාතිකයෙක් එක්ක වාසය කරන්න පුළුවන්. හැබැයි අර හරිම නම්ය සීලි. හැබැයි එක තැනක වෙනකම් විතරයි. ඊට පස්සේ රියැක් කෙරුවොත් හරිම දරුණුයි. ඒ දරුණුයි කියලා කියන්නේ රට සහ ජාතිය රැක ගැනීම සඳහා ඔවුන් ඕනද දෙයක් කරා. ඒක නිසා තමයි ඔවුන් වාසය කිව්වේ. රට බේදා ගැනීම සත්නේ ඒ කාලවල අපිත් ගොඩක් දේවල් වලට සම්බන්ධ වෙලා හිටියා. මේ කඳුළු එනවනේ. ඇත්ත කතාව මේ ඒ කියන්නේ ඒ ආපු ළමයි ආවේ රස්සාව කරන්න නෙමෙයි. මොකද සංඝයා වහන්සේ නමකට දරුවේ දුන්නේ පිරිමි ළමයි 4-5 දෙනෙක් හදපු නිසා. අනිත් එක්කෙන හමුදාවට එක්කෙනෙක් හෝ දෙන්නේ ගියා. ඒ සමහර හමුදාවේ හිටියනේ 3 දෙනෙකුත්. සමහර අම්මලා නැති වුණානේ 3 දෙනාම. එහෙම නැත්නම් දෙන්නේ. එහෙම උනේ නැද්ද? වුණා. ඉතින් ඒ වගේ ඒගොල්ලෝ යම් කිසි ජීවිත පරිත්‍යාගයේ මේ ආරක්ෂකට ආරක්ෂා කෙරුවා. ඉතින් ඒ කියන්නේ ඒ බාහිරෙන් එන බල ඉතින් කොයි වෙලාවකවත් 1848න් පස්සේ අවුරුදු 100ක් ඔවුන් පාලනය කළා කිසිම ගැටුමක් නැතුව. දැන් 947 අවුරුදු 100යිනේ. අපි 18 දී කැපිටිබල මතක ගැපුණා. ඊට පස්සේ මාතලේ 1848 දී හැප්පුණා. එච්චරයි. ඊට පස්සේ 1800 ඒතර බලන්න 1848 වෙනකන් මම මේ ලයිබ්‍රිතාන්‍ය ඉතිහාසය කියන්න අවශ්‍ය නැහැ. හැමෝම දන්න දෙයක්. හෝල් බ්‍රුක් කොමිෂන් සභාව ආවා. ඊට පස්සේ ඒගොල්ලෝ ඒක ඇනලිසිස් එකක් කෙරුවා. කරලා ගියා. ගියාට පස්සේ දන්නවද ලස් හෝල් බ්‍රීල ඔක්කොම කතාවල් දන්නවනේ. ඒක දේශපාලන සම්බන්ධයෙන් මම කැමති නැහැ කියන්න. මට මෙතන කියන්න තියෙන දේ තමයි ඔවුන් කොයිම අවස්ථාවකවත් මේ සංස්කෘතිය රට තිබ්බේ නැහැ. ලයින් එක ක්‍රොස් කරන්න ගියේ නැහැ. ඒක ලයින් එක ක්‍රොස් කරන්න නොගියන් ප්‍රධානම හේතුව තමයි එංගලන්ත සභාවේ ප්‍රධානියා එලිසබත් මහරජින දැන් ඒ කාලේ ජෝර්ජ් මහරජලු ඒගොල්ලෝ දැනන් හිටියා මෙතෙන් දෙනකොට කතෝලික ආගම පෘතුගීසින් ගෙනලා තිබුණා. ලන්දේසින් ගෙනලා තිබුණා රෙෆරල් සහ ඒ ආගම. මේගොල්ලෝ ලං ආව ඇංග්ලිකන් ආගම. එතකොට මේවා දිගටම ප්‍රචාර වෙලා ගිහින් තිබුණේ මොනවා වුණත් මේ හාමුදුරුවන්ගේ තිබුච්ච බෞද්ධ දර්ශනය තිබුච්ච ගැඹුරු ඥානය දන්න නිසා අර පාන්දුරාවසේ කියන උන්වහන්සේ මේ කතාව කිව්වා. මම මේ කතාව ඉතුර කොටස් ටික කියන්නේ හැම තැනකදීම හැප්පුණොත් පරදිනවා. ඒකින්ද ඒගොල්ලෝ හැප්පෙන්න ආවේ නැහැ. ඒකම ඒගොල්ලන් ඉතාම හොඳ දෙයක් කළා. 815 සිට 1796 ඉඳලා 1948 දක්වා කිසිම අවස්ථාවක ගවනස දෙන්නේ දෙපාරක් කිව්වේ නැහැ. එකපාරයි. දැන් මෙතන පාරවල් ටික තියෙනවනේ. අපේ මිනිස්සු දන්නේ නැහනේ මේ හෝටන්, වෝඩ්, මොකද ඇන්ඩර්සන්, බාන්ස් මේ ඔක්කොම දාලා තියෙන පාරවල් වල දාලා තියෙන මේ එංගලන්තේ පොඩි නගරයක් වගේ නෙමේ. ඒ ගවනසගේ නම් ටික මැනින් කියයි, රිජ්වේ කියලා කියයි. ඉතින් මේ ඔක්කොම එහෙමනේ. නෝන වට්ටු ගුවා මේ නෝන ගවන කෙනෙක් නෝන කෙනෙක් කියලාත් අපි දන්නේ නැහැනේ. ඉතින් ඒක දැනගන්න අවශ්‍යතාවයකුත් නැහැ. හැබැයි ඊළඟට වැඩේ ඒගොල්ලෝ නම දැම්මට අවුරුදු 3යි 4යි වැඩිම වුණ 6යි එච්චරයි. ඒගොල්ලෝ පුදු ඇයි ඒගොල්ලෝ දැනගත්ත දෙවෙනි සැරේට තුන්වෙනි සැරේට මේ පුද්ගලයාම ආවොත් එහෙම මේ නැත් අනවශ්‍ය ගැටුම් ඇති කරගන්නේ, අනවශ්‍ය සම්බන්ධකම් ඇති කරගන්නේ, මෙයා මෙතන පදිංචි වෙයි. එහෙම ප්‍රශ්න තිබුණා. ගැටුම් වලට නොයාම තමයි ඒ උන් ලයින් එකේ තමයි ගියේ. අවුරුදු 100ක් ගියා. දැන් ඊට පස්සේ 71ක් ගියා. දැන් පේනවනේ අපි ගිහලා තින්තා ඉතින් මම කිසිම කැමැත්තක් නැහැ මේ පාලනය ගැන කතා කරන්න. මට තියෙන මෙතන තියෙන ලොකුම ගැටලුව තමයි රටකට නමක් තියෙන්න අවශ්‍යයි. ඒ නම වැටුනේ කොහොමද කියලා ජනතාව දැනගන්න තියෙන අවශ්‍යයි. දැන් අද ඉඳලා ලාංකිකව හොරන අපේ ලංකාව කියන්නේ ඇයිද කියලා.
ශ්‍රී ලංකාව කියන්නේ ඇයිද කියලා මම කිව්වා ශ්‍රී නාමය දැන් නැති නිසා මම කැමති නැහැ කියන්නේ කියලා. නම ශ්‍රී ලංකාව තමයි. ඒ ශ්‍රී ලංකාවේ ශ්‍රී ශ්‍රීමත් භාවයේ තමයි තමයි මේ ප්‍රශ්නේ ඇති වුණාම අපිට එමු කියන්න බෑනේ. ඒ ශ්‍රී විභූතිය දැත් ශ්‍රී විභූතිය නේද. ඒතකොට අපි ශ්‍රීමත් කියලා කිව්වා ඒ කාලේ අපි නිදහස් ලැබනකොට හිටපු නායකයෝ හැමෝටම සර් එහෙම නැත්නම් ශ්‍රීමත් කියලා අපි සිංහල නාමය ඔකෝ සර් ඔලිව ගුණතිලක සර් ජෝන් කොතලාවල සර් ඩී.බී. ජයතිලක ඉතින් නම් ඕන තරම් හොයාගන්න පුළුවන්. ඒ ඔක්කොටම ශ්‍රීමත් නාමයේ තිබ්බා. දැන් ඉන්න කවුරුත් එහෙම කතා කරන්නේ නැහැ. ඒකට හේතුව තමයි ඒගොල්ලන් සිවිල් සමාජයත් ඒ විදිහට පරිසම් කරගත්තා. සංඝ සමාජයත් ඒ විදිහට පරිසම් කරගත්තා. ඒගොල්ලන්ගේ පල්ලියට ඒගොල්ලෝ ගියා. මාලිගාව ඉස්සරහා හැදුව පල්ලියක්. අපි ඒකට විරුද්ධ වුණෙත් නැහැ. නමුත් ඒක අයින් කරගන්න ඒගොල්ලෝ කැමති තුනා. ඒකට ඉඩමකුත් අපි දුන්නා. අපි ඒක අයින් කරගත්තෙත් නැහැ. හැබැයි වුණත් අද වෙනතුරු අපි ක්‍රිස්තියානි අපේ නායක හඳුරු කියන්නේ මේ පල්ලි දිහා බලන්න අපිට යන්න බෑ කියලා එහෙම ප්‍රශ්නයක් කියනවාද? අපි එහෙම කියන්නේ නැහැ. ඒ විතරක් නෙමෙයිනේ. ඕන් විසින් ඇති කරන ලද බෝගම්බර හිරකේ වටේ ප්‍රදක්ෂිණා කරමින් අදටත් යන්නේ. ඒක අයින් කරගන්නත් බෑ. හිරකේවත් අයින් කරගන්න බැරි වුණා අපිට. තාම වෙනුනේ තාපයක් බීම දාගන්න. තාපයෙන් කරන බෑ බෑ. ඒක ඉතින් ලෝක උරුමයක් විදිහට රැකගෙන ඉන්න එක හිරකේ. ඉතින් මම කිව්වේ මේ වගේ පල්ලෙහා තත්ත්වයකට අපි මානසික වැටුණා. ඉතින් ඒක නිසා මම කිව්වේ ඔය ඒකයි මම කිව්වේ බුද්ධ ආගම සහ සංස්කෘතියත් එක්ක තියෙන සම්බන්ධය තමයි මේ අපේ තියෙන නම්‍යශීලී භාවය අනවශ්‍ය විදිහට මිනිස්සු ඒක පාවිච්චි කරුවා. ඊට පස්සේ අපිට ලාංකික සංස්කෘතියක් කියලා නැති වෙන පටන් ගත්තා. සංස්කෘතියේ සහ සාහිත්‍ය අංගවල ලාංකික සංගීතයේ ඒක අපි ලාංකික සංගීත කියලා කියන්නේ ඒක සිංහල සංගීතය. ලාංකික සිනමාව කියලා එකක් තියෙනවද? සිංහල සිනමාව. ඉතින් ඒක කියන්න බැරිද? ඒක කියන්න බැරිද? කියන්න පුළුවන්ද? මිනිස්සු කියන එහෙනම් අද අපිට පුළුවන් වුණාද එක සිංහල නොවන නළු එක්ක නිලිය බී කරන්න. ඒත් ඉන්දියාව හරි ඉදිරියෙන් ඉන්නවනේ. ඒතකොට කවුරුත් කියනවාද සල්මන් ඛාන්, ෂාරුක් ඛාන්, අමීර් ඛාන් මුස්ලිමින්ද පිටර බලන්නේ නැහැ කියලා. හැබැයි ඉම්රාන් ඛාන්ට ඒගොල්ලෝ කැමති නැහැ. හැබැයි එකම කාණලා. තේරුණාද කියන්නේ? ඉතින් ඒක තමයි තියෙන ප්‍රශ්නේ. ඒගොල්ලන්ට ලොකු ප්‍රශ්නයක් තියෙන බුලවා. ඒක ලොකු රටක්. නමුත් ඉන්දියාව කියන්නේ හින්දුස්ථානි හින්දු ආගම තමයි ඒක ප්‍රධාන ස්ථාන දීලා තියෙන්නේ. නමුත් ඒක කිසිම ගැටලුවක් නැහැ. ඒගොල්ලන් අදටත් පුළුවන් කියලා හින්දි භාෂාවෙන් තමයි ජාති ගියේ කියන්නේ. අද හින්දු නායකයෙක් බිහි වෙලා තියෙනවා. ඒවා හොඳට තියෙන රටවල්. නමුත් අපි මොකටද අපි අනිත් රටවල් ගැන කතා කරන්නේ? ඒ රටත් අපිට ගෞරව කරනවනේ. මේ අනන්‍යතාවය අපි තියාගෙන හිටපු නිසා. ඉතින් ඒක නිසා අනන්‍යතාවය කියන්නේ මොකද්ද? බෞද්ධ ආගම කියන්නේ මොකද්ද? බුද්ධ ආගම සහ බුද්ධ දර්ශනය තුළින් ඇතිවෙච්ච මේ සංස්කෘතිය මොකද්ද කියන එක සියලු දෙනා අධ්‍යයනය කරන්න ඕනේ. ඉස්කෝලෙන් එළියට ගිය විශේෂයෙන් මම කලින් අර ත්‍රී බිල් ගැන කිව්වේ, ඒ කියන්නේ සමාජයට කතා කරන අයනේ, ප්‍රයිවට් බස් වල යන අය, ත්‍රී බිල් වල පාලනය කරන අය, පාරේ ඉන්න අය, මලතුර වැඩ කරන අය, පොලේ ඉන්න අය, මේක හැමෝම අධ්‍යයනය කරන්න අවශ්‍යයි මේ වෙලාව. එතකොට තමයි දැනගන්න මේක තමයි අපේ මුල. මුල රකගන්න එපැයි. ගහ රකගන්න. ඒකින්ද ඒක මං හිතන්නේ ඒක අත්‍යවශ්‍යයි මේ වෙලාවේ. එතකොට අර ඔබ වහන්සේ කිව්වා කිසිම ගැටලුවක් ඇති වෙන්නේ නැහැ.